විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය පිණිසයි. වර්තමාන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවයේ දූෂණ වංචා පිළිබඳ අවධානය යොමු කර නිසි ක්‍රමවේදයකට අනුව දූෂිත නිලධාරීන් කෙරෙහි අවශ්‍ය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව අද රෙඩ් ඇලර්ට් එක යොමු කරන්නේ විදේශ කටයුතු ඇමති විජිත හේරත්ට. තානාපති සේවය යනු රටක රාජ්‍ය නායකයා නියෝජනය කරමින් වෙනත් නම් කරන රටකට යවන ලද නේවාසික නියෝජිතයා වෙනවා. මෙරටින් තානාපති සේවයට යවන ඇතැම් නිලධාරීන් සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර තිබුණේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. සාමාන්‍ය පෙළ, උසස් පෙළවත් අසමත් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ප්‍රධාන පෙළේ රටවල්වල තානාපති සේවයට යවූ කුප්‍රකට ඉතිහාසයක්ද අප රටට තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහකොමසාරිස් කාර්යාලවලට මැති ඇමතිවරුන්ගේ දූපුතුන් සහ ඥාතීන් යොදවා ඇති බව වාර්තා වෙනවා. අදාළ මැති ඇමති දූපුතුන්ගේ නම්ගම් සහිත විස්තරද අප සතුව ඇති අතර අවශ්‍ය නම් ඔබට ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා ලබා ගත හැකි. තානාපති කාර්යාලවල සේවයට කිසිසේත් නුසුදුසු පිරිස්ද මේ අතර සිටින අතර තානාපති කාර්යාල යනු දේශපාලඥයින්ගේ දූදරුවන්ට පමණක් වැජපෙන්නට නියමිත ආයතන නොවේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙක් විසින් පත්කර සිටි කාර්ය මණ්ඩලයේ ඇතැම් අය කිසිදු දිනක අමාත්‍යාංශයේ රාජකාරියේ ඉටු නොකළ ඉහළ වැටුප් ලබාගත් අය බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව සුවබැලීම අත්‍යවශ්‍යයි. ඔහු විසින් තානාපති කාර්යාලවල ඉහළ තනතුරු, විශාල වැටුප්, වරප්‍රසාද සහිතව පත්කර ඇති පුත්කලයන් පිළිබඳව සුවබැලීමත් අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයන්වල තානාපති කාර්යාල සඳහා පත්කොට ඇති දේශපාලඥින්ගේ ඥාතීන් වන බිරින්දෑවරු, දූදරුවන් සහ අතිශය සමීපතයින් බොහෝ දෙනාගේ සුදුසුකම් විදේශ තානාපති සේවය සඳහා කිසිසේත්ම සරිලන්නේ නැති අතර ඔවුන් ලබාගන්නේ මෙලෙස හෙළිදරව් වී තිබෙන්නේ මහජන මුදල් බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. මෙලෙස තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලඥින්ගේ දිගු ලයස්තුවක් අප සතුව පවතින බවද සිහිපත් කරන අතර ඔවුන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂ මරමස්ථාන ලෙස සැලකෙන ආයතනවල මෙතෙක් ක්‍රියාත්මක පද්ධති එකවර වෙනස් කළ නොහැකි බව ප්‍රායෝගික යථාර්ථයක් වුවත් වැඩි කලක් එලෙසම පවතිනට හැරීම තුළින් සිදුවන්නේ අශ්වයන් පලා යන්නට හැර ස්ථාලය වැසීමක් විය හැක. පසුගිය යහපාලන සමයේ ආණ්ඩුවට එල්ල වූ චෝදනාව වූයේ හොරු අල්ලන්නට ආණ්ඩුව හොරු විසින් අල්ලාගත් බවයි. ඒ භයානක ඉරණම අත්වීමට වර්තමාන ආණ්ඩුවට ඉඩදීමට ජනතාව සූදානම් නැති අතර මෙවැනි තීරණාත්මක කටයුතු සම්බන්ධයෙන් දැඩි මැදිහත්වීම සහ ක්ෂණික අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කරමු.